at 10:30. ආයුබෝවන්. ගෙවුණු දවස දෙස හෙළනැපුවත් ඇස. Live at 10:30 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම ඉක්පාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට. ඛනිජ තෙල් සහනය ඉවත් කිරීමෙන් ලබා ගන්න බිලියන 55නුත් වැඩි මුදලක් ගම්පෙරළිය කඩිනම් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියට යොමු කරනවා. රජය විශ්වාසය තබා ඇත්තේ කෘෂිකාර්මික ආර්ථිකයක් මත බව ජනපති පෙන්වා දෙයි. අධිකරණයෙන් නිදහස් කළ රැඳවියෙක් බඳනාගාරයේදී මිය යයි. අකණ්ඩව තුන්වන දිනටත් ගුවන්තොටුපලේ රත්රන් අල්ලයි. කප්පම් නොදීමට ප්‍රතිචාර. ලොව පුරා නව තාක්ෂණයේ මුසවුණු කර්මාන්ත ආර්ථිකය දැන් ඔඩුදුවා අවසානයි. ඒත් එහෙම තිබියදීත් අපේ රට තවමත් දැනටත් බලාපොරොත්තු තබා තිබෙන්නේ කුමන ආර්ථිකයක් මතද? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදත් පැවසූ පරිදි තවමත් අපේ රට විශ්වාසය තබා තිබෙන්නේ කෘෂි කර්මාන්ත ආර්ථිකය සම්බන්ධයෙන්. ගංගා සංරක්ෂණය පිළිබඳ විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාව ජනාධිපතිතුමා අද අවධාරණය කළා. ඒ ඉවුරු ඛාදනය හේතුවෙන් මෙරට ගංගා පද්ධතිය දැඩි හානියට ලක්වීම හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පෙන්වා දුන්නේ ලෝක බැංකු නියෝජිත පිරිසක් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින්. එහිදී ජනාධිපතිතුමා පැවසුවේ ගංගා සංරක්ෂණය සඳහා නිසි වැඩපිළිවෙලක් හා ඒ පිළිබඳව කටයුතු කිරීමට එක් වගකිවයුතු ආයතනයක් නොමැතිකම මීට හේතු වී ඇති බවයි. ඒ හේතුවෙන් වගකිවයුතු සියලු පාර්ශ්වයන්ගේ කඩිනම් අවධානය ගංගා සංරක්ෂණය කෙරෙහි යොමු විය යුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කළා. ලෝක බැංකුව දීර්ඝ කාලයක සිට සංවර්ධනයට ලබා දෙන සහාය අගය කළ ජනාධිපතිතුමා මෙරට සංවර්ධනයේ වගකිවයුතු කොටස්කරුවෙකු ලෙස ඉදිරියේදීත් එම සහාය අපේක්ෂා කරන බවද පවසා තිබෙනවා. කෘෂිකර්ම, වාරි මාර්ග සහ බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනය පිළිබඳවද අවධානය යොමු මේ සාකච්ඡාවේදී පුනර්ජනනීය බලශක්තියට ප්‍රමුඛතාව ලබා දී තිබෙන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. කුමන ආයෝජන රටට පැමිණියද වත්මන් රජයේ විශ්වාසය තබා ඇත්තේ කෘෂිකාර්මික ආර්ථිකයකට බවද ජනාධිපතිතුමා ලෝක බැංකු නියෝජිතයින් හමුවේ පවසා තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරුණා. ඒ අනුව අද සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරෙන විශේෂ මිල සූත්‍රයක්ද ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ අද සිට සෑම මාස දෙකකට වරක් ඉන්ධන මිල ගණන් සංශෝධනයට ලක් කෙරෙන මිල සූත්‍රයක්ද ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව ලෝකවෙළඳපළේ ඉන්ධන මිල තීරණය වන ආකාරයට මිල ඉහළ යාමට සහ පහළ යාමට ඉඩකඩ පවතිනවා. අතවසෙම 2014 රාජපක්ෂ රෙජිමේ යටතේ 157ට විකුණපු පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගය රුපියල් 117 දක්වා එදා අඩු කරා. මේ කටයුතු කිරීම තුළින් අතවසෙම රජයට රුපියල් බිලියන 55.89ක් මහා භාණ්ඩාගාරයට ඉතුරු කරගන්න පුළුවන්. මේක අපි ඉතුරු කර ගැනීමක් නෙමෙයි, රුපියල් බිලියන 55.8 අපි මේ රටේ ශීඝ්‍ර කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙලක් සඳහා අපි යොදවනවා. ඒ අනුව මේ වැඩපිළිවෙල තමයි ගම්පෙරළිය කඩිනම් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය. අපි අගෝස්තු මාසේ ඉඳන් මේ රටේ ජනතාවට හඳුන්වා දෙනවා ඛනිජ තෙල් සහනය ඉවත් කිරීමෙන් ලබා ගන්න බිලියන 55නුත් වැඩි මුදලක් ගම්පෙරළිය කඩිනම් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියට යොමු කරනවා. සෑම ගමක හරිත උද්‍යානයක් අපි ආරම්භ කරනවා. මේ හරිත උද්‍යානය තුළ තරුණ වැඩිහිටි සැමට ජිම් ෆැසිලිටීස්, පුස්තකාලයක් සපයනවා, භාවනා කරන්න, යෝගා කරන්න ශාලාවක් සපයනවා. මේක හැම ගමකටම ඒ හරිත උද්‍යානය තුළ නොමිලේ වයිෆයි නුත් ලැබෙනවා. මේ අතර ජනතාවට හිතකර බදු සංශෝධනයක් පිළිබඳවද අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී කරුණු පැහැදිලි කළා. 37ක් අපි වසර 18 දක්වා මේ ඉතුරුම් ගිණුම් වලින් අය කරන්නේ නැහැ. ඒ වගේම
තීන්දු කරලා තියෙනවා කතෘවරුන්ට තමන්ගේ ග්‍රන්ථ සඳහා ප්‍රකාශකයන් විසින් ගෙවන ලද කතෘ භාග මාසකට රුපියල් 50,000ක් හෝ වසරකට ලක්ෂ 5ක් වෙනතෙක් බදු වලින් නිදහස් වෙනවයි කියලා. ඒ අනුව ජීවන වියදම නැමැති ඇවිලෙන ගින්නට අද රජය පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් වක්කලා. මේ සම්බන්ධයෙන් සමාජචාලා වෙබ් අඩවි තුළ වගේම සමාජය තුළත් අද බොහෝ පක්ෂ විපක්ෂ කතා බහක් උදෑසන පටන්ම දකින්න ලැබුණා. ඒ අතරේදී අද දහවල් පටන් ලංකාවේ බොහෝ ඉන්ධන පිරුම් අසල දෙගු පෝලිම් දකින්න ලැබුණේ අද මහරෑට කලින් තිබ්බ මිලට කොහොම හරි ඉන්ධන ටිකක් ලබා ගැනීමේ අපේක්ෂාව බොහෝ අය තුළ තිබූ නිසා. අද මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව මගින් බෙදාහරින ඉන්ධන මිල ඉහළදම තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ යනු ඇති. ඔක්ටේන් 92 වර්ගයේ ලීටරයක මිල මෙතෙක් කල් පැවතියේ රුපියල් 117කටයි. මිල සංශෝධනයෙන් පසු එහි නව මිල වන්නේ රුපියල් 137ක්. මෙතෙක් රුපියල් 128කට අලෙවි වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මිල සංශෝධනයෙන් පසු රුපියල් 148ක් වෙනවා. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 9කින් සහ ඔටෝ ඩීසල් රුපියල් 14කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යාමට නියමිතයි. ඒ අනුව මෙතෙක් රුපියල් 110ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 119 දක්වා ඉහළ යනු ඇති. එමෙන්ම 95ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 109ක්. භූමිතෙල් ලීටරයක් මෙතෙක් රුපියල් 44කට අලෙවි වූ අතර නව මිල සංශෝධනය අනුව එහි මිල වන්නේ රුපියල් 101ක්. මිල සංශෝධනය අනුව භූමිතෙල් ලීටරයක් ඉහළ ගොස් ඇත්තේ රුපියල් 57ක මුදලකින්. ඒකදී අපි බැලුවා අපි බලයට පත් වෙනකොට කීයද ඉන්ධන මිල තියුනේ. දැන් අවුරුදු 3ක් ගිහිල්ලා තිබෙනවා. පෞගිය කාලේ ඉන්ධන මිල නැවත වැඩිවීම තුළ ඇති වුණු අලාභය. මේ ඔක්කොම ගණනය කළා තමයි අපි තීන්දුවකට ආවේ අලුත් මිල ගැන. මේ අතර ඉන්ධන මිල ඉහළ යාමට පෙර අඩු මිලට ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව අද පස්වරුවේ ඉන්ධන පිරුම්හල් අසල රැස්ව සිටියේ මෙලෙසින්. මේ අතර ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් සංගම් සහ ත්‍රිරෝදරත් සංගම් කිහිපයක් ගාස්තු සංශෝධනයක් ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගෙන් අප විමසීමක් කළා. ඒ පිළිබඳව අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට එම යෝජනා ඉදිරියේදී ඉදිරිපත් කර හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. කෑගල්ල බන්ධනාගාරය තුළදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ මරණය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ ඥාතීන් අද සිය විරෝධය පළ කළා. කෑගල්ල බන්ධනාගාරය තුළදී සිදු වූ බව කියන පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඒ ඔහු අධිකරණ නියෝග මත ගෙවිය යුතු හිඟ බැංකු ණය වාරික දෙකක් නොගෙවීම මත රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී. මියගිය පුද්ගලයා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ පෙරේදායි. රුපියල් 24,000ක හිඟ මුදල අධිකරණයට ගෙවූ ඔහුගේ බිරිඳ පෙරේදා එහි කුවිතාන්සිය බන්ධනාගාරයට ඉදිරිපත් කළද මේ පුද්ගලයා නිදහස් කර නැහැ. 3 වෙනකොට ආව මම මෙතෙන්ට. ඇවිල්ලා මේක පෙන්නුවා. ඊට පස්සේ එතන හිටපු නිලධාරිය තමයි ඕක නිදහස් කරන්න බෑ. එතන හිටු මිස් කෙනෙකුත් බල්ලා ඊට පස්සේ කිව්වා නෑ මෙයාට සම්පකාර එකක් තියෙන්නේ. එහෙනම් නිදහස් කරන්න පුළුවන් කියලා. එක නිලධාරියයි එතන විරුද්ධ වුණේ දෙන්න. මට සාධාරණයක් කරලා දෙන්න ඕනේ මේ මරණය මට සැකයි. පසුව එම පුද්ගලයාගේ ඥාතීන් දැනගෙන ඇත්ති ඔහුගේ මනසිරුර කෑගල්ල මහරුහලේ ඇති බවයි. මේ අතර මියගිය පුද්ගලයාගේ ඥාතීන් බන්ධනාගාරයේ ඉදිරිපිටදී අද සිය විරෝධය පළ කළා. මරණ පරීක්ෂණය සඳහන් කරලා තියෙනවා මේ තියෙන තුවාල මරණය සිදුවෙන තුවාල නෙවෙයි කියලා. නමුත් මෙතන පහර දීමක් තියෙනවා. ඒ පහර දීම සම්බන්ධයෙන් දැන් අපි විමර්ශන කටයුතු පටන් ගත්තා. අපි මේ විමර්ශන කටයුතු දැන් කරගෙන යනවා. දැනටත් මගේ අපරාධ විමර්ශනාංශයේ නිලධාරී කණ්ඩායම මගේ ඇතුලේ ඉන්නවා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 34 හැවිරිදී කැප්පිට දිනිය ප්‍රදේශයේ පදිංචි දෙදරුපියෙක්. තවත් පුවත් දකින්නට කලින් සූදානම් අපි ලබා ගන්න පළමු විරාමය. අවමංගල්‍ය රථයක් පෙරළුණේ කෙසේද? කප්පම් නොදීමට ප්‍රතිචාර. This is live at 10:30.
අපේ රටේ තරුණ පිරිසට ජීවිතය දිනන්න නම් දැනුම පමණක් මදි. කුසලතා අත්‍යවශ්‍යයි. ඒත් මදි. විනය සහ යහපත් ආකල්ප තිබිය යුතුමයි. මේ මෙරට තරුණ පිරිස භාර ඇමතිතුමාගේ අදහස. රත්මලාන ලලිත් ඇතුළත් මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නවගොඩනැගිල්ලද විවෘත කෙරුණා. ඒ තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෝටර් කාර්මික තොරතුරු තාක්ෂණය ත්‍රිමාණ මුද්‍රණය රූපලාවන්‍ය ශිල්පය ඇතුළු පාඨමාලා රැසක් හැදෑරීම සඳහා මෙම නවගොඩනැගිල්ලේ පහසුකම් සමන්විතයි. අපි දෙන පුහුණුව දැන් කාලට ඔබින්නේ නැත්නම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් තියෙන්නේ හයිබ්‍රිඩ් කාර් නම් EFI කාර් නම් අපි තාම කාබරේටර් නම් පුරුදු කරන්නේ. එතකොට ඒ ලැබෙන පුහුණුව වෙනොත් තේරුමක් නැහැ. ඉතින් මෙන්න මේ ටික අපි හදා ගන්න ඕනේ. ඒකට එකතු කරන්න ඕනේ විනයයි ආකල්පයි කියන එක. මොඩෝමනේ රජයේ රැකියාව. ඇයි ඒ රජයේ රැකියාව පස්සේ යන්නේ? පෙන්ෂන් එක හින්දා. රජයේ රැකියාව ප්‍රමාණය සීමිතයි. ඒකේ වැටුප් වලට වැඩිය හොඳ වැටුප් අද මෙතන පුහුණු වෙන දරුවන්ට මාස 6ක් වැඩ කරලා ඒ මටුක් මට්ටමට එහා වැටුක් මට්ටමකට යන්න පුළුවන්. රජයේ රැකියාවෙන් එහාට බලන්න එළිතර වෙන්න ඕනේ. ඒකට මේ වැඩපිළිවෙල හදනවා අපි එකතු වෙලා. මේ දවස්වල කටුනායක ගුවන්තොට පොලේදී වැඩිපුරම හම්බෙන්නේ රත්තරන්. අදත් නීති විරෝධී ලෙසින් මෙරටට ගෙන ආ රත්තරන් තොගයක් කටුනායක ගුවන්තොට පොලේදී රේගුණිලද හරින් විසින් බාරයට ගනු ලැබුවා. සිංගප්පූරුවේ සිට අද අලුයම මෙරටට පැමිණි පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත්තා. ඒ නීති විරෝධී ලෙස රත්රම් බිස්කට් 20ක් සිය ගමන් මල්ලේ සඟවාගෙන රැගෙන ීම හේතුවෙන් රේගු නිලධාරීන් පැවසුවේ කිලෝග්‍රෑම් 2කට අධික එම රත්රම් බිස්කට් තුගේ වටිනාකම රුපියල් කෝටි 2කට ආසන්න බවයි. සැකකරු 46 හැවිරිදී මහනුවර දෙයන්නේවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ අතර රුපියල් 1 කෝටි 40 ලක්ෂ 50 දහසක් පමණ වටිනා රන් ආභරණ තුගයක් සමග විශ්‍රාමික රේගු පරීක්ෂකවරයෙකුද කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත්තා. ඒ අද පෙරවරුවේ හිතවතෙකු මුණ ගැසීම සඳහා ගුවන්තොටුපල පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී කිලෝග්‍රෑම් 2කට අධික බර මේ රන් ආභරණ තුගය විශ්‍රාමික රේගු නිලධාරියාගේ ගමන් මල්ලේ සඟවා තිබුණා. සැකකරු 65 හැවිරිදී මේගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එමෙන්ම ඊයේ සහ පෙරේදා දිනවලදීද නීති විරෝධීව රත්රන් මෙරටට රැගෙන ආ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරීන්ට හැකි වුණා. රුපියල් ලක්ෂ 25කට අධික වටිනා රත්රන් තුගයක් සමග ඩුබායි සිට මෙරටට පැමිණි කාන්තාවක් ඊයේ අත්අඩංගුවට ගත්තා. පෙරේදා කාන්තාවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ නීති විරෝධීව කෝටියකට ආසන්න වටිනා රත්රන් තුගයක් රැගෙන එමින් සිටියදී. පුද්ගලයෙක් ඝාතනය කරනවාටත් වඩා ප්‍රබලයි සහ දරුණුයි ඔහුගේ චරිතය ඝාතනය කිරීම. සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන විදිහට මේ දවස්වල ඔහු වෙතත් මේ චරිත ඝාතම වෑයම එල්ල වෙලා. උදා ගම්මාන වැඩසටහන යටතේ ඉදිකළ 66 වෙනි ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල කදුරුපකුණු ප්‍රදේශයේ ඉදිකළ මේ ගම්මානය අංග සම්පූර්ණ නිවාස 30කින් සමන්විතයි. රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක් කරපු බරපතල වරද මගේ ඇඟ උඩ දාලා මාව පුද්ගලිකව චරිත ඝාතනයකට ලක් කරලා මාව වට්ටවන්නට උත්සාහ දරනවා විවිධ කුහක කණ්ඩායම්. ඒ නිවාස ව්‍යාපෘති ආරම්භ කරේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිතුමා විල තමයි මුල් ගල් තිබ්බේ. ප්‍රාදේශීය ලේකම් තමයි ඉඩම වෙන් කරේ. නිවාස අධිකාරී නිලධාරිනුත් හරියට අධීක්ෂණයක් යටතේ වැඩ කටයුතු කරේ නැහැ. මොකද ඒ අයට අපි කරේ වහාම ක්‍රියාත්මක වන පරිදි 4 දිනාගෙම වැඩ තහනම් කරා. මම කියන්න කැමතියි ඔය චරිත ඝාතකින්ට ගහන්න පුළුවන් මඩ ටික පුළුවන් තරම් ගහන්න. මොකද ඒවා කරන්න කරන්න මම දිරිමත් වෙනවා. කැකිරාව ගලින් බිඳුනුවැව මාර්ගයේදී අවමංගල්‍ය රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා. ඒ මියගිය කාන්තාවකගේ දේහය ඇගේ නිවසට රැගෙන යන අතරතුරදී කැකිරාව දෙසට ධාවනය වූ මල් ශාලාවක ලොරියක් ඊයේ පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගියා. ඒ කැකිරාව ගලින් බිඳුනුවැව මාර්ගයේ 19 කනුව ප්‍රදේශයේදී මෙම ලොරිය ගලින් බිඳුනුවැව මල් ශාලාවේ සිට මියගිය කාන්තාවකගේ දේහයක් ඌරා කොටේ පිහිටි ඇගේ නිවසට රැගෙන යමින් තිබුණා. ඒ අවස්ථාවේදී ලොරියේ රියදුරා සමග මියගිය කාන්තාවගේ සැමියාද ගමන් කර තිබෙනවා. නමුත් අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවේ නැහැ. පොලිසිය පැවසුවේ මියගිය කාන්තාවගේ බීමත් සැමියා රියදුරාට පහර දීම හේතුවෙන් ලොරිය පාලනය කරගත නොහැකිව මේ අනතුර සිදුව ඇති බවයි. බීදරින් ඇවිල්ලා කට්ටිය ගන්න බලවල තවත් රියදුරා මේ රියදුරාට ගහනවා මේ එයා පැත්තේ මිනිස්සේ.
පස්සේ අපි මේ මිනිස්සු ඇදියට ඇල්ල ගත්තා කවුද කවුද කියන එක ගහන්න එපා මේ මේ බොඩි අයිතිකාරයා එයා කියලා. පසු මල් ශාලාවට අයත් වෙනත් රථයක් පැමිණ දෙහය නිවසට රැගෙන ගියා. මල ගෙදරක මගුල් ගෙදරක බණ ගෙදරක මොන ගෙදරක ගියත් දැන් දේශපාලනඥයන්ට කතා කරන්න සිද්ධ වෙන්නේ ඒ තැනට ගැලපෙන දේවල් නෙවෙයි මාධ්‍යවේදීන්ට ගැලපෙන දේවල්. අද මල ගෙදරක ගිය හිටපු ජනාධිපතිතුමාට මාධ්‍යවේදීන් හමුවේ කතා කරන්න සිද්ධ වුණේ මොනවාද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වුණා. ඒ නිට්ටඹ ප්‍රදේශයේදී සමෘතිය කපල දෙන්න තමයි මේ ලෑස්තිය විශේෂ ක්‍රමයකින් අඩු කරන එක තමයි කරන්නේ. ඒ විතරක් නෙවෙයි බොහොම පැහැදිලිව කියන්න ඕන මේ රටේ ජනතාවගේ දුප්පත්ම දුප්පත් කොටස් වලට පවා පහර වැදෙන විදිහට ඉන්ධන පෙට්‍රෝල් ඩීසල් භූමි තෙල් මේ සියල්ලම වැඩි කරනවා. මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම කරන්නේ දුප්පතාගෙන් පලි ගන්න එක. අපෙන් පලි ගන්න කමක් නැහැ. ඒක අපෙන් පලි ගන්න මේක දුප්පතුන්ගෙන් පලි ගන්නවා. ඉතින් සමෘද්ධියනුත් කරන්නේ ඒක තමයි. අදත් සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විරෝධතා පාගමනක නිරත වුණා. ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට කඩිනමින් ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමින්. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට කඩිනමින් ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමින් සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද විරෝධතා පාගමනක නිරත වුණා. පෙරවරුවේ කොළඹ කොටුව දුම්රියපල අසලින් ආරම්භ වූ පාගමන ගමන් කිරීමට සැලසුම් කර තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වායි. ඒ ජනාධිපතිවරයාට මේ ඉල්ලීම ඇතුළත් සංදේශයක් බහර දීමේ අරමුණින්. ඒත් ගාලු මූදුරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුම අසලින් වසා දැමුණා. පසුව විරෝධතාකරුවන් එම ස්ථානයේ සිට උද්ඝෝෂණය නිරත වුණේ මෙලෙසින්. අපිට විසඳුමක් දුන්නා නම් ඒ විසඳුම ඇයි මේ කල් මරන්නේ? අපි ශිෂ්‍යෝ විදියට අද මේ සටනාවේ මෙතනින් නිමා කරන්න නෙමෙයි. අද 10 වෙනිදා 21 වෙනිදා වෙනකොටවත් අපිට ස්ථිර කාල රාමුවකට විසඳුමක් ලැබෙන්න ඕන. අනිතුර විරෝධතාකරුවන් 5 දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශය බහර දී විසිර ගියා. 8 වෙනි පාර්ලිමේන්තුවේ 2 වෙනි සැසිවාරය ආරම්භ වුණේ පෙරේදා. හැබැයි අද ඒකාබද්ධ විපක්ෂය නම් කියන්නේ ඒ විදිහට සැසිවාර අලුත් වෙලා වැඩක් නැහැ. හරනම් මුළු පාර්ලිමේන්තුවම අලුත් වෙන්න අවශ්‍යයි කියලා. රට හදන තැන අපි සියලු දෙනා එකතු වෙලා පාර්ලිමේන්තුව විසිරුවා හැරලා පාර්ලිමේන්තු ඡන්දකින් අලුත් පාර්ලිමේන්තුවක් පත්වීමෙන් පමණයි පණ ගන්නන්නට පුළුවන් වෙන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රය. මේ රජය බලයට පත් වුණේ විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී මූලික තේමා වුණේ ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථා පුළුල් කිරීම. ඒ වෙනුවෙන් ආණ්ඩුව යම් යම් දේශපාලන ප්‍රතිසංස්කරණ කළා. ඒ කරපු දේවල් නිසාම අද ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමකට ශ්‍රී ලංකාව ලක් වෙලා තියෙනවා. අපි කොන් වෙලා හිටපු අවස්ථාවෙන් අපි වෙන් වෙලා ඉවත් වෙලා එතනින් අද මුළු ජාත්‍යන්තරයේම අපිට විශාල පිළිගැනීමක් අපිට ලැබිලා තියෙනවා. මේ අවුරුදු 3 අවසන් වන විටදී බල තරඟයේ යෙදුණු කඳවුරු 2ම කඳවුරු ඇතුළේම අර්බුද නිර්මාණය වෙච්ච තත්වයක් අද ඇති වී තිබෙනවා. අපි මේ දවස් 100 තුල මේ රටේ රජයේ සේවකයන්ට රුපියල් 10,000ක පඩි වැඩි කරා. ඒ වගේම තමයි පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, ගෑස්, සීනි, පරිප්පු, කිරිපිටි මේවා අඩු වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි රජයේ අතර ගැටුමක් ඇති වුණා. ප්‍රතිඵලය අද සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින්, ඩීසල් මීටරයක මිල රුපියල් 14කින්, භූමි තෙල් ලීටරයක මිල රුපියල් 57කින් වැඩි කළ බව මේ ගරු සභාවට මතක් කරන්න කැමති වෙනවා. අවුරුදු 3 මාස සියල්ල භුක්ති විඳලා න්‍යතනින් මෙතනින් පැනපැන ගෙම්බෝ වගේ කටයුතු කරනවා නම් ඒක ඉතාමත්ම කරගාටුදායක තත්ත්වයක්. එතුමත් ඒ ගෙම්බි පවුලෙම කෙනෙක් තමයි. එතුමත් මේ විශ්වාස භංගයේදී කකුලක් ඉස්සරහට තියලා කකුල් දෙකක් විතර පස්සට ගත්ත කෙනෙක්. නෑ මට වෙලා නෑ. මම බාධා කරේ නෑ යාට. රිදෙනවා කියනකොට හරියට වදිනකොට රිදෙනවා. ඒකයි ප්‍රශ්නේ. අපි අලිත් සූදානම් වන්නේ කෙටි විරාමයක් ලබා ගන්නයි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හබන්කොට පැවරීම නෙමෙයි මේ කරන්න යන්නේ අධීක්ෂණයට යටත් කිරීම. ඒක අපි දෙන්නේ නැහැ. මහ බැංකුව යටතට පවරා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. කප්පම් නොදීමට ප්‍රතිචාර. This is live at 10:30.
දැන් කාලගුණයේ හොඳ වෙනවාට වඩා නොහොඳ වෙන දවස් වැඩි. මේ දවස් ටිකත් කාලගුණයේ අගුණ වෙලා තියෙන දවස් ටිකක්. මේ එහි අහිතකර බලපෑම්. දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉදිරි දිනකේ පේත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර මඩකලපුව ගාල්ල මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි. එම ප්‍රදේශවලට තද වැසි සමග සුළං සහ අකුණු සැර වැදීමේ අවධානමක් පවතිනවා. කඳුකර ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගම්පොළ පාර දෙක ප්‍රදේශයේ ඇලක් උතුරා යාමෙන් මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක් ජලයට ගසාගෙන ගොස් තිබුණේ මෙලෙසින්. මේ අතර අටබාගේ දුනුකේඋල්ල මාර්ගයේ අමුහේන ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීමෙන් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා. පස්කන්දෙන් නිකුත් වූ ශබ්ද ඇසී නිවසේ සිටි කාන්තාවක සහ ඇගේ දියණිය පිටතට දිව ගොස් දිවි බේරාගෙන තිබෙනවා. තවත් පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් මහනුවර සෙන්කුවාර් දෙමළ විද්‍යාලයේ ප්‍රාථමිකංශ ගොඩනැගිල්ල තුල තිබූ පන්ති පහක් ඉන් ඉවත් කෙරුණා. මේ අතර හිඟුරක්ගොඩ අමරණදියගම් ප්‍රදේශයේදී අකුණු සැර වැදී ගොවියෙකු මියගොස් තිබුණේ ඊයේ පසරුවේ කුඹුරු වැඩ කරමින් සිටියදී. මියගියේ 61 හැවිරිදි තිදරුපියෙක්. අප වාර්තාකරු පැවසුවේ දින පහක් ඇතුළත අකුණු සැර වැදීමෙන් එම ප්‍රදේශයේ සිදු වූ දෙවන මරණය මෙය බවයි. ගිරන්දුරු කෝට්ටේ රත්කින්ද ප්‍රදේශයේ කුඹුරක නියර සකසමින් සිටි 34 හැවිරිදි තිදරුපියෙකුද අකුණු සැර වැදීමෙන් ඊයේ මිය ගියා. නාවලපිටිය නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලයේ සිට මහනුවර දෙසට වන මාර්ගයේ කොටසක් අද අඩි 3ක් පමණ උසට වැසි ජලයෙන් යට වුණා. පවතින අධික වැසි සමග උඩවලව ජලාශයේ වාන්දරටුවක් ඊයේ රාත්‍රියේ අඩි 1.5ක් විවෘත කළ අතර ඉන් මේ වන විට තත්පරයට ඝන අඩි 2300ක ජලධාරිතාවක් වලවේගඟට මුදා හැරෙනවා. අදත් මැති ඇමතිවරු පල කළ අදහස් දකිමු කියන කතා තුළින්. කියන කතා. අද බලන්න පරිප්පු මිල කීයද, භූමිතෙල් බෝතලේ මිල කීයද, ගිනි පෙට්ටියක මිල කීයද ඉහළට යන්නේ. ඒ වගේම බදු බර ක්‍රියාත්මක කරලා තියෙනවා ගමට දැනෙනවා. සමහර දේවල් මිල වැඩි වෙන්න පුළුවන් ඉස්සරහ. ඒක වැඩි නොකර යන්න බෑ. හැබැයි එකක් කියන්න ඕනේ 2014 අපි ගත්තට වැඩිය තවත් පල්ලෙහැන් ඉන්නේ. දැන් ඊයේ පෙරදා කෑ ගැහුවා ගෑස් වල මිල වැඩි වුණා කියලා. තවමත් පල්ලෙහැන් ඉන්නේ අවුරුදු 4කට ඉස්සෙල්ලට වඩා. ජනතාව නොකා නොබී එකතු කරපු මුදල් තියෙනවා සමෘද්ධි සංවර්ධන බැංකුව. දැන් මේ ආණ්ඩුවේ ලොක්කන්ගේ අදහස මේ මුදල හොරකම් කරගන්නේ කොහොමද කියලා. ඒකට තමයි දැන් සැලසුම් හදන්. මේ වැඩපිළිවෙලට අත තිබ්බොත් මේ රටේ සමෘද්ධි ලාභීන් සියලුම දෙනාම රැගෙන අපි මහපාරට බහිනවා. සමෘද්ධි ව්‍යාපාරයේම ප්‍රධානතම වෘත්තීය සමිතියේ ලේකම්වරයා කියනවනම් කෝටි 22ක් අවභාවිතා වෙලා තියෙනවා කියලා. අපිට ඒතර හිතා ගන්න පුළුවන් ඇත්තරම කෝටි 22ක් අවභාවිත වෙලා ඇති කියලා. අනෙක් අතට අපිට හිතා ගන්න පුළුවන් ඊටත් වඩා වෙලා දන්නේ නැහැ. අපරාධ පරීක්ෂණයක් කළ යුතු බව අපිට පෙනෙනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හැබැයිකොට පැවරීම නෙමෙයි මේ කරන්න යන්නේ අධීක්ෂණයට යටත් කිරීම. ඒ හරහා ওই මුදල් භාණ්ඩාගාරයට ඇදලා ගන්න තමයි සැලසුම් කරලා මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව 3/2 බලයෙන් සම්මත කරපු එකක්. මේ පනත වෙනස් කරන්න නම් 3/2ක් අවශ්‍ය වෙනවා. ඒක අපි දෙන්නේ නැහැ. මහ බැංකුව යටතට පවරා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. පහුගිය කාලේ වෙච්ච අක්‍රමිකතා සම්බන්ධ ලොකු චෝදනාවක් වෙනවා. මේකේ කෝටි ගණන් මුදල් වංචාවන් සිදු වෙලා තියෙනවා කියලා. ඒ සඳහා පරීක්ෂාවට ලක් කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගිලා තිබුණා. ඒ නිසයි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. දැන් අපේ රටේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ තවමත් උසාවිය මරණ දඬුවම පැනවීම සිද්ධ කරනවා. අදත් පුද්ගලයෙකුට මරණයේ කැඳ වූ තවත් කෙනෙකුට මරණ දඬුවම පැනවීම සිද්ධ වුණා. පුද්ගල ඝාතනයක් කළ බවට වරදකරුවෙකු අයෙකුට කෑගල්ල පළාත් බද මහාධිකරණයෙන් අද මරණ දඬුවම නියම කළා. ඔහු රුවන්වැල්ල වහරක ප්‍රදේශයේ පදිංචි 69 වී ඇති පුද්ගලයෙක්. 2012 වසරේ අප්‍රේල් 13 වෙනිදා එම පුද්ගලයා ආරවුලක් ඇති කරගෙන අසල්වැසි පුද්ගලයෙක් පෙට්‍රල් දමා ගිනි තබා ඝාතනය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයාට නීතිපති අධිචෝදනා ගොනු කළා. ඒ අනුව දීර්ඝ නඩු විභාගයකින් අනතුරු විත්තිකරු එම ඝාතනය කළ බවට තීන්දුව කරමින් මරණ දඬුවම නියම වුණා. සුකූපභෝගී වාහන ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව සීතුව සහ රද්දොළුගම යන පොලිස් ස්ථානවල නිලධාරීන් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මිලදී ගන්නා බව අඟවමින්
විවිධ ප්‍රදේශවලින් සුඛෝපභෝගී වාහන සොරකම් කිරීමේ ජාවරමක් පිළිබඳව තොරතුරු පොලිසියට ලැබී තිබුණා. ඒ අනුව සීදුව සහ රද්දොළුගම පොලිස් ස්ථානවල නිලධාරීන් කළ විමර්ශනවලදී එම ජාවරම අනාවරණ කරගත්තා. පොත්පත්වල සහ වෙබ් අඩවිවල පළ කරන සුඛෝපභෝගී වාහන මිලට ගැනීමට පැමිණෙන ජාවරම් කරුවන් දහවනේ පරීක්ෂා කිරීමට එම වාහනය ලබාගෙන ඒවා පැහැරගෙන ගොස් තිබෙනවා. පසුගියදාම ජාවරම් කරුවන් මිනුවන්ගොඩ ප්‍රදේශයට පැමිණ සුඛෝපභෝගී රථයක් මේගමුව දක්වා පරීක්ෂණ දහවනේ යෙදුණා. වාහනේ හිමිකරුවා රථෙන් ඉවතට ඇද දමා ජාවරම් කරුවන් එම රථය රැගෙන පලා ගියා. විමර්ශනවලදී වාහන ජාවාරමට සම්බන්ධ එක්සකකරුවෙක් වෙන්නප්පුව ලන්සියාවත ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තා. ජාවාරම් කරුවන් සොරකම් කරන ලද සුඛෝපභෝගී ජීප් රථ දෙකක් සොයාගත්තේ ඒ අනුවයි. මීට අමතරව සැකකරුවන් භාවිත කළ ව්‍යාජ අංක තහඩු කිහිපයක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ දවස් ටිකේම හංවැල්ල පැත්තේ වැලි ව්‍යාපාරිකයෙකුට පිරිසකගෙන් බලපෑම් එල්ල වෙනවා. පහුගිය දවසක මේ පිරිස වැලි ව්‍යාපාරිකයාගේ නිවසටම පැමිණ පහර දී අලාභානි සිද්ධ කළා. අද පාන්දර මේ පිරිස මේ වැලි ව්‍යාපාරිකයාගේ වැලි තොටුපළේ උපකරණවලටත් පහර දෙන්න ඇවිත්. හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ පිහිටි වැලි තොටුපළට අද අලුයම 6 දිනක පැමිණ තිබෙනවා. යතුරුපැදි වලින් පිරිස පැමිණ ඇත්තේ යකඩ මුගුරු සහ කඩු දරගෙන. ඔවුන් වැලිතොට ආසන්නයේ තිබූ එක්ස්කවේටර් යන්ත්‍ර ක්‍රියාකරුගේ නිවසට පළමුව පහර දුන්නා. වැලිතොටේ නවතා තිබූ එක්ස්කවේටර් යන්ත්‍රයකට හා කාර්යාලයට පහර දුන්නේ ඉන් අනතුරුවයි. පොලිසිය සැක කරන්නේ පාතාල නායකයෙකු වන සමයන්ගේ සමීපතමයෙකු වන පාතාල සාමාජික ඌර්ජුවාගේ පිරිසක් මේ පහර දීම කර ඇති බවටයි. මේ අතර එම ව්‍යාපාරිකයාගේ නිවසට යතුරුපැදි තුනකින් පැමිණි පිරිසක් පසුගිය ඉරිදා අලුයම පහර දී අලාභානි කළා. ඊට හේතු වී තිබුණේ එම ව්‍යාපාරිකයාගේ ඇඹුල්ගම පිහිටි වැලිතොට පොළකට කප්පම් ඉල්ලා පැමිණි දෙදෙනෙකුගෙන් එක් අයෙකු අල්ලා පොලිසියට පහර දීමේ සිද්ධියක්. කප්පම් ලබා නොදීම හේතුවෙන් මීට පෙර අවස්ථාවකදීද යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම ව්‍යාපාරිකයාගේ නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවලට හානි කර තිබුණා. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටබ කෙටියෙන්. දියවඩන නිලමේගේ අදහසකට අනුව මල්වතු හා අස්ගිරි නාහිමිවරුන්ගේ අනුමැතිය ඇතිව නැගෙනහිර පළාතේ වෙහෙර විහාර සංවර්ධනයට ශ්‍රී දළදා මාලිගාවේ අරමුදලින් රුපියල් කෝටි 12ක මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ ත්‍රිකුණාමලයේ ගෝමරන් කඩවල සහ සේරුවිල ප්‍රාදේශ ලේකම් කාර්යාලවලදී එම ප්‍රදේශවල විහාරස්ථාන සංවර්ධනයට ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත රුපියල් කෝටි 3ක් ලබා දුන්නා. පසුගිය වසරේ සැප්තැම්බර් මස කිරිබත්ගොඩ ස්වර්ණමහල් ආයතනයෙන් රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් සහ රන්මාල 37ක සොරකමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මේ පුද්ගලයා කඳාන, වත්තල, කිරිබත්ගොඩ යන ප්‍රදේශවල සොරකම් වලට සම්බන්ධ බවයි. මේ ප්‍රදේශවාසීන් ඊයේ සවස රැස්ුනේ මොනරාගල කුඹුක්කන ජලපිරිපහදුවෙන් ඔක්කම්පිටිය ජලටැංකියට ලබා දෙන ජලය නිසි ලෙස පිරිපහදු කර නොමැති බවට චෝදනා කරමින්. පිරිපහදු කළ ජලය අවසන් වීමෙන් පසුව ඔවුන් නැවත බෙදා හරින්නේ කුඹුක්කන් ඔයේ ජලය මිශ්‍ර කළ අපිරිසිදු ජලය බවද ප්‍රදේශවාසීන් පැවසුවා. විදෙස් පුවත් වෙත අවධානය යොමු කරන්නයි මේ සූදානම. ඉන්දුනීසියාවේ බඳනාගාරයක සිටි වැලිවියන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුමකින් 8 දෙනෙකු මිය ගියා. ඉන්දුනීසියාවේ සිරමෙදිරි කිහිපයකින් පිටතට පැමිණි IS රටන් කාමීන් බඳනාගාර ආරක්ෂකයන්ගෙන් අවි ආයුධ පැහැර ගැනීමත් සමග මේ ගැටුම හටගත්තා. විදේශ මාධ්‍ය වාර්තා කළේ මිය ගිය 8 දෙනාගෙන් 5 දෙනෙකුම ආරක්ෂක භටයින් බවයි. අනු දෙහෙවරිදි මහතිර් මොහමඩ් මැලේසියාවේ නව අගමැති ලෙසින් තේරීපත්ව සිටිනවා. මේ අනුව වසර 22ක් අගමැති දුරේ හෙබූ ඔහු ලොව වයස්ගතම අගමැතිවරයයි. පවත්වන්නට කලින්ම පුවත් මැවූ ක්‍රිකට් නිලවරණය මේ මාසේ 31වෙනිදා පවත්වන්න නීතිමය අවසරය අද ලැබුණා. ඒ අතරේ කොදෙව් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ 17 දෙනාගේ නම් ලයිස්තුව නිසි බලධාරී අනුමැතිය සඳහා අද යොමු කෙරුණා. බටහිර ඉන්දිය කොදෙව් ටෙස්ට් තරගාවලිය ඉලක්ක කර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලික සංචිතය අද සිට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී විශේෂ පුහුණු කඳවුරකට එක්වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනය කළේ ඔස්ට්‍රේලියානු දඟපන්දු පුහුණුකරුවක වන පීටර් ස්ලැප් සහ වේගපන්දු පුහුණුකරුවක වන තිමෝති මැක්කන්ස්කිල් කෙටි කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු උපදේශනය ලබා දෙන බවයි. මේ පුහුණු කඳුරට එක්ව සිටින ස්ලැප් දින 15ක් සහ තිමෝති දින 10ක් පුහුණු උපදේශන ලබා දෙනවා. මේ අතර බටීර ඉන්දිය කොදෙව් ටෙස්ට් තරගාවලියට සහභාගී වන 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කර තිබෙනවා. මේ මාස අගදී කොදෙව් දේශීය බලා පිටත් වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මාස 6 වෙනිදා පළමු ටෙස්ට් තරගයට සහභාගී වෙනවා. කොදෙව් දේශීයදී ටෙස්ට් තරගාවලියකට ශ්‍රී ලංකාව එක්වන්නේ වසර 10කට පසුවයි. ඒ සමගින් අපි අදට ඔබෙන් සමු ගන්නවා. හෙටත් උදේ අද දවස සමගින් හෙට දවස අරඹන්න. ඔබට සුබ රාත්‍රියක්.